අනේ සුබ දහවලක් වේවා බජට් කිචන් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අද හදන තියෙන්නේ අලුත් සරල ඔයාලගේ රසවත් කෑමක්. ඉතින් අපි බලමු අපේ රෙසිපි බුක් එක මොකද්ද අද අපිට හදන්න තියෙන්නේ කෑම එක කියලා. අද අපිට හදන්න තියෙන්නේ හසිනි හේවා විතරන නංගි එවපු ගොඩක් සරල කෑම එකක්. මයි සූපරිප්පු ග්‍රෑම් 100යි කඩල පරිප්පු ග්‍රෑම් 100යි කපාගත්තු බිලුණු ටිකක් කරපිංච ඉත්තක් ලුණු මිරිස් කෑලි හා පොල් තෙල් සල්පයක්. ඔන්න ওই ටික තමයි හසිනි නංගේ වල තියෙන රෙසිපි එක හදන්න අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. ඉතින් හරිම ලේසි රෙසිපි එකක්. එයා හදන්න කියලා තියෙන්නේ කඩල පරිප්පු පැය දෙකක් වෙන්ගෙන දාන්න. පසුව වතුර බේර ගන්න. ඇට පොඩි නෝන ඇට පොඩි නෝන තමයි තමයි වතුර බේර ගන්න. ලුණු පොඩි නෝන ගන්න. මම පාට වෙසේ ලුණු ටික අරගෙන ඉඳලා ගන්න. ඒ සියල්ල කාරී එකට ගන්න. ලුණු කෑලි ටික තමයි අලංක කරන්න. කැන් දෙනවා පාට දෙන්න ගන්න. ඒකට තේ වෙන්නේ හැරෙයි. මිරිස් පළල් මිරිස් පළල් ගැලලා කපලා ගන්න. හරිම ලේසි නේද? මම හිතන්නේ මේ රෙසිපි එක හදන්න විනාඩි 5ක්වත් අපිට යයි කියලා. කොහොම හරි අපි ටාර් ගාලා ගිහින් මේක හදමු. හසිනි හේවා විතර නංගිකේ මම මේක නම දානවා ಜಾති දෙකේ පරිප්පුව කියලා. හරි එහෙනම්. ගිහින් අපි ಜಾති දෙකේ පරිප්පුව හදමු. හරි එහෙනම්. අපි හදන්න පටන් ගමු. මුලින්ම වතුර කප් දෙකකට පරිප්පු ಜಾති දෙක දාගන්න. පැයක් විතර පෙඟෙන්න තියන්න. පෙඟුණාට පස්සේ මේ තියෙන්නේ වතුර පෙරලා හොදලාගත්තු පරිප්පු ಜಾති දෙක. මයිසු පරිප්පුයි කඩල පරිප්පුයි. මුලින්ම වතුර තාච්චියක් ලිපේ තියලා අපි පරිප්පු ටික තඹ ගිනිමු. පරිප්පු වර්ග දෙකෙන්ම බාගේ ගානේ දාලා තඹ ගමු. මුලින්ම මයිසු පරිප්පු ටික තඹ ගත්තා. ඊට පස්සේ කඩල පරිප්පු ටික තඹ ගත්තා. හැබැයි කඩල පරිප්පු ටික තඹ ගන්න නම් මට විනාඩි 20ක් විතර ගියා. දැන් අපි ඉතුරු කරගත්තු පරිප්පු ටික බෙදගමු. මුලින්ම මයිසු පරිප්පු ටික බෙදගත්තා. ඊළඟට කඩල පරිප්පු ටික බෙදගත්තා. මගේ භූමි තෙල් ලිපේ එක පැත්තක ගින්දර ටිකක් එනවා ඇඩි. ඒකයි මේ තාච්චි එක පැත්තක් පිච්චෙන්නේ. පරිප්පු වර්ග දෙකම බැදගත්තට පස්සේ බීලුන් ටික බැදගන්න. අන්තිමට කරපිංච කොළ ටිකත් බැදගමු. හරි. ඉතින් මේ තියෙන්නේ බැදගත්තු පරිප්පු ටිකයි තඹපු පරිප්පු ටිකයි. දැන් අපි තඹපු පරිප්පු වර්ග දෙක එකට කලවම් කරගමු. ඊට පස්සේ අපි බැදගත්තු බීලුණු ටිකයි කරපිංච ටිකයි බාගේ ගානේ තඹපු පරිප්පු ටිකටයි බැදපු පරිප්පු ටිකටයි දාලා හොඳට කලවම් කරගමු. ඉතින් සැරට කන්න කැමති අයට මේකට මිරිස් ටිකක් කලවම් කරගන්න පුළුවන්. කුෂී මිරිස් කන්න එච්චර ආස නැති නිසා ඔන්න මම ලුණු ටිකක් විතරයි දාගත්තේ. හරි. ඔන්න අපි ಜಾති දෙකේ පරිප්පුව හදලා ඉවරයි. හොඳයි. දැන් එහෙනම් කාලා බලමු නේද? ඒ කොටස තමයි මම ආසම. අම්මෝ, බැදුව පරිප්පු එක නම් මාරම සුවඳයි. කඩල එකයි බැදලා එකක් තියෙනවා එක ප්ලේට් එකක් මෙතන මෙතන තියෙනවා තඹපු පරිප්පු ප්ලේට් එක මෙතන බැදපු පරිප්පු ප්ලේට් එක. හරි ඉතින් එහෙනම් අපි කාලා බලමු මේකට කෑරි මිරිස් දාන්න කියලා තිබුණත් මම දැම්මේ නැහැ කුෂී කන්නේ නැත නිසා. ඉතින්
තමයි මම මේක කරන්නේ. මොකද බැදුව පරක්කු වුණා නියමයි. අර අපි මේ මොනවාද මේ කඩෙන් ගන්න යට කඩම බයික් කඩනේ එන්නේ නැහැ. බයික් පරික්කු. පරික්කු. අනේ රහයි. මම මයිසුප් එකේ යනකොට කඩ පරික්කු එකේ යනකම් අමුතුරහ. ඒක නිකම්ම අර මම කඩ රහත් එක්ක මේක නෑ අත්‍තරම රහයි. අරක කවද බලන්න. මට කොහොම හරි කවන්නේ හදපු එක කුෂි කරනවා නම් එච්චරයි. අද අවසන් කරන කවදද මම සාමාන්‍ය ගෙදරක සාමාන්‍ය කුස්සියක හදන රස බලනවට පහළයා තියෙන වට්ස්ඇප් නම්බරයකට අපිට එවන්න. බොහොම ස්තුතියි මේ කමෙන්ට් කරන හැමෝටම. ඉතින් සමහර කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දකිද්දි මට ඇත්තටම කියවද්දි හිනා යනවා. හරි. ඉතින් හැම කමෙන්ට් එකකටම වෙනකට මම ගොඩාක් ස්තුතිවත් වෙනවා. මොකද ඔයාලා ඔයාලගේ කාලය වැය කරමින් ඉන්නේ මගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්නේ. ඉතින් ඒක මට කොයි විදිහට දැම්මත් ගොඩාක් වටිනවා. ඉතින් ගොඩාක් ස්තුතියි හැම කමෙන්ට් එකකටම. හරි එනකම් මේ තඹපු කරණයකට මම හිතනවා හසිනී නංගි කිව්වා වගේ කෑලි මිරිස් හරි ගම් මිරිස් හරි ඒකට දාන්න බෑ පුතේ. ගම් මිරිස් හරි මොනවා හරි දැම්ම නම් හොඳයි කියලා. මොකද අරකේ කංචිරහවට මේක නිකම්ම තඹපු මේ පරිප්පු නිසා එතකොට මම හිතනවා හොඳ ටේස්ට් එකක් එවි කියලා. කඩ ටෙම්පරතු කළ කනවා වගේ. හරිම රහයි. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි අද ඔයාලගේ කාලය වැය කරමින් බජට් කිචන් එකේ මේ රසවත් වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අපි වෙන සුපුරුදු පරිදි ලබන සතියේ මේ වගේ අපි වෙන ලබන සතියේ අලුත් රසවත් මේ වගේ සරල කෑමකින් ඔයාලගේ නිවහනට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අදට බජට් කිචන් එක ඔයාලගේ නිවහනට එන්න බලාපොරොත්තු වෙන ඔන්න අදට බජට් කිචන් එකෙන් සමුගෙන යනවා ඔයාලා හැමෝටම සුබ රසබර දවසක් හොඳින් සතුටින් ඉන්න සරලව ඉන්න ඉතින් එහෙනම් සරණාරාම් සරණයි කුෂිනී කලවම් කරන්න එපා පුතේ.